නිරෝධායන අධිමිත්‍ය තවදුරටත් පොලිස් බල ප්‍රදේශ 64ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. දම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 37ක්, ඒ වගේම කොළඹ නගරයේ පොලිස් බල ප්‍රදේශ 15ක්, කොළඹ තදාසන්න පොලිස් බල ප්‍රදේශ 4ක්, අර්ධ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 3ක් සහ කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 5ක් ආශ්‍රිතවයි මේ නිරෝධායන අධිනීතිය ක්‍රියාත්මක වෙන්නේ. දැන් නිරෝධායන අධිනීතිය ක්‍රියාත්මක ක්‍රියාත්මක වූ දා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1122ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම වාහන 163ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. ඒ වගේම පසුගිය පැය 24න් අවසන් වූ කාලය තුළ පුද්ගලයින් 46ක් සහ වාහන 7ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. දැන් විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මේ අත්අඩංගුවට ගැනීම 46 දින අත්අඩංගුවට ගැනීම සිදු කරේ ගම්පහ දිස්ත්‍රික්කය තුල. ඊයේ දිනේදී උදෑසන 8 ඉඳලා 10 දක්වා කාලය තුල වෙළඳසැල් විවෘත කිරීමට අවස්ථාව ලබා දුන්න අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ලබා ගැනීමට. නමුත් මෙහිදී ජනතාවගේ හැසිරීම ඇතරම අපිට අනුමත කරන්නට බෑ. නිරන්තරයෙන් මාධ්‍ය මගින් මේ ගැන කොතරම් දැනුම් දුන්නත් ජනතාව වෙළඳසැල්වල ඒ වගේම මාර්ගවල හැසිරිච්ච ආකාරය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඔවුන් මේ රෝගය වළක්වා ගැනීමට යම් ආකාරයක නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකළ බවයි පෙනී ගියේ. ඒ නිසාම දුරස්ථභාවය තබා නොගත්ත එමෙන්ම අධිනීතිය උල්ලංඝනය කරපු පුද්ගලයන් 47 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වාහන 7ක් පොලිස් භාරයට ගනු ලැබුවා. එහිදීත් ඔවුන් එම මාර්ග හරහා යනවා වෙනුවට ඒ බව පවසමින් එම අධිනීතිය තියෙන ප්‍රදේශවල සංචාරය කරමින් සිටියා. ඒ නිසා තමයි එම වාහන අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ. දැන් මෙම රෝගී වැළැක්වීමට ගත යුතු ප්‍රධාන පියවර 4 ගැන නිරන්තරයෙන් මාධ්‍යවල සඳහන් වෙනවා. අත් පිරිසුදු කර ගැනීම, උෂ්ණත්වයේ පරීක්ෂා කිරීම, දුරස්ථභාවයේ තබා ගැනීම, මුහුණු ආවරණ පැළඳීම. මේ 4 තමයි හැම අවස්ථාවකදීම කියන්නේ. දැන් මේ 4ට හරියටම අනුගත වෙලා කටයුතු කළොත් මේ රෝගය බෝ වෙන්නේ නැති බවට ප්‍රධානම සාක්ෂියක් අපේ රටින් තියෙනවා. ඒක තමයි මේ IDH රෝහලේ කාර්ය මණ්ඩලයේ තත්ත්වය. ප්‍රථමයෙන්ම IDH රෝහලට රෝගියෙක් ඇතුළත් කරේ පෙබරවාරි මාසේ 27 වෙනිදා. ඇය චීන ජාතික කාන්තාවක්. ඊට පස්සේ සංචාරක මග පෙන්වන්නෙක් ඇතුළත් කරා මාර්තු මාසේ 11 වෙනිදා. එදා සිට සිය ගණනක් මේ රෝහලේ ප්‍රතිකාර ලැබුවා. හැබැයි මේ ප්‍රතිකාර ලැබුවත් ඒ රෝහලේ කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙකුට, වෛද්‍ය කාර්ය මණ්ඩලය හෝ හෙද කාර්ය මණ්ඩලයේ අනිකුත් කාර්ය මණ්ඩල කිසිවෙකුට මේ රෝගය වැළඳුනේ නැහැ. මේ වැළඳුන් නැත්තේ නිසි සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරපු නිසා, මේ ප්‍රධාන සිද්ධාන්ත 4 අනුගමනය කළ නිසා. ඉතින් ඒකෙන් පැහැදිලිවම පේනවා යම් කිසි කෙනෙක් මේ සිද්ධාන්තවලට අනුගතව කටයුතු කරනවා නම් මේ රෝගය වැළඳෙන්නේ නැති බව. ඉතින් ඒ නිසා ජනතාවට අපි පැහැදිලිව කියන්නේ මේ රෝගය වැළඳෙන්නේ නැහැ කියලා ප්‍රකාශනපත් කරලා තියෙන මේ සිද්ධාන්ත අනුගමනය කරන්න. ඒ අනුගමනය කළොත් මේ රෝගයෙන් වැළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒක ඔබට වගේම රටට කරන යම්කිසි මෙහෙවරක් වෙනවා. එමෙන්ම ඇඳිරි නීතිය තවදුරටත් මේ බල ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. ඒ අතරතුර අත්‍යවශ්‍ය සේවාවලට ගමන් කිරීමට හැකියාව, අත්‍යවශ්‍ය සේවාවල සාමාජිකයින්ට මේ බල ප්‍රදේශ හරහා ගමන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම සෞඛ්‍ය, වෛද්‍ය ක්ෂේත්‍රය, ඖෂධ ක්ෂේත්‍රය, ඒ වගේම මාධ්‍ය, ආහාර, එමෙන්ම සන්නිවේදන, ජලය, විදුලිය, බලශක්ති, මේ ආදී ඒ වගේම ඉන්ධන, මෙම ක්ෂේත්‍රවල අයට තමුන්ගේ හැඳුනුම්පත භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම වරාය සහ ගුවන්තොටුපළ සේවාවන්වල අයටත් තමුන්ගේ හැඳුනුම්පත ඇඳින නීති බලපත්‍රය හැටියට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සුපුරුදු පරිදිම අපොසු උසස් පෙළ විභාගයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමුන්ගේ විභාගයට සහභාගී වෙන්න පුළුවන් කිසිම සීමාවකින් තොරව. ඒ වගේම කාර්ය මණ්ඩල වලට උසස් පෙළ විභාගේ, මීට අමතරව බැංකු කාර්ය මණ්ඩල වලට ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙනවා නම් බැංකු මූලස්ථානයකට, එහෙම නැත්නම් ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශවල යම් කාර්යයක් කෙරෙනවා නම් ඔවුන්ගේ හැඳුනුම්පත සමග ආයතන ප්‍රධානියෙක් හෝ අනු ප්‍රධානියෙක් විසින් නිකුත් කරන ලද ලිපියක පිටපතක් සමග සහභාගී වෙන්න පුළුවන්. ඒ ලිපිය සාමාන්‍ය පරිදි
ලිපි කොලයකම තිබීම අවශ්‍ය නැහැ. විද්‍යුත් මාධ්‍යයෙන් SMS එකක් හැටියට නැත්නම් WhatsApp නැත්නම් Viber message එකක් හැටියට තිබුණත් තමුන්ගේ දුරකථනේ එයා අපිට පරීක්ෂා කරලා ඒ සඳහා අවසර ලබා දෙන්න පුළුවන්. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට තමුන්ගේ හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. මේ කරුණු තමයි විශේෂයෙන්ම අපිට අද දිනේදී සඳහන් කරන්න තියෙන්නේ. ඔබගේ කැපවීම තමයි අවශ්‍ය වෙන්නේ. තායිවානය, තායිලන්තය වගේ රටවල් කොවිඩ් උවදුර ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ ජයග්‍රහණය කරන්න ප්‍රධාන හේතුව තමයි ජනතාව උපරිම වශයෙන් මේ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා කටයුතු කිරීමයි. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් සෑම විටම මේ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා කටයුතු කරන්න. ඔබ ඇදිරි නීතිය තියෙන ප්‍රදේශයක ඉන්න පුළුවන්, නැත්නම් ඔබ ඇදිරි නීතිය නැති ප්‍රදේශයක ඉන්න පුළුවන්. කුමන ප්‍රදේශයක හිටියත් සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කටයුතු කළොත් අපිට මේ රෝගය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම මේ රෝගය පරාජය කරන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා සෑම විටම ඊට අනුගත වී කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. එමෙන්ම ද විශේෂයෙන්ම මේ වන විට නිරෝධායන කටයුතු යම් ආකාරයක නිවෙස්වල සිදු කිරීමට පළමු පෙළ ආශ්‍රිතයිනුත් නිවෙස්වල සිදු කිරීමට යම් ආකාරයක කටයුතු සූදානමින් පවතිනවා. දැන් ඒ කටයුතු අධීක්ෂණය කරන්න ප්‍රජා පොලිස් නිලධාරීන් අපි යෙදවීමට බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය බලධාරීන් සමග. ඒ නිවසේ දැන්වීමක් ප්‍රකාශයට පත් කළාට පස්සේ කිසිම හේතුවක් මත ඔවුන් නිවසින් පිටතර නොයා යුතුයි. යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් හදිසි අවශ්‍යතාවයක් ඒ ගැන පොලිසියට දන්වන්න පුළුවන්. ඒ අවශ්‍යතාවයන් අපිට හැකි පමණින් අපි ඉෂ්ට කරනවා. ඒ අනුව ඔවුන් කිසිම හේතුවක් මත නිවසින් එළියට යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙම ගියොත් ඒක නීතිය කඩකිරීමක් වෙනවා. ඒ සමගම යම් හදිසි අවස්ථාවයක් ඇති වුණොත් රෝහලකට යාම වගේ කටයුත්තකදී ඒ අවශ්‍ය පහසුකම් සලසනවා. ඒ නිසා ගෘහස්ථ නිරෝධායනය අනිවාර්යෙන්ම නිවස ඇතුළටම වී ඒ සඳහා සහයෝගය දැක්විය යුතුයි. ඒ ජනතාවගේ සහය අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රජා පොලිස් නිලධාරීන් නිරන්තරයෙන් ඒ ගෘහයන් අධීක්ෂණය කිරීමට කටයුතු කරනවා. යම් කිසි ස්වයන් නිරෝධායන නැත්නම් ගෘහස්ථ නිරෝධායන ක්‍රියාවලියක් සඳහා නියම කරන ලද අනකරන ලද කෙනෙක් එයින් පරිබාහිරව කටයුතු කරනවා නම් එය වරදක් වෙනවා. නීතිය යටතේ ඒ අයට විරුද්ධව අධිකරණයේ නඩු පැවරා කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඊට ආධාර අනුබල දෙන අයටත් අධිකරණයේ නඩු පැවරීමට හැකියාවක් තිබෙනවා.